බංගලාදේශ ඉන්දිය තීරණාත්මක තරගයේ ලකුණු 5කින් ඉන්දියා කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මිනිසුරු තීරණ ඉන්දියාවට පක්ෂපාතී වුණා කියලා චෝදනාවක් එල්ලවෙන විදිය අපි දැක්කා. කොහලිගේ ව්‍යාජ පන්දුර කීමට බංගලාදේශ කණ්ඩායමට දෙන්න ඕන දඬුවම් ලකුණු 5 නොලැබීම තමන්ගේ කණ්ඩායමට ලොකු පාඩුවක් කියලා තමයි බංගලාදේශ කඩුලු රකින ක්‍රීඩක නුරාල් හසන් කියන්නේ. අපි දැක්කේ තරගය අවසන් කරන්න ඕන නිසා සෙල්ලම් කරන විදිය. නැත්තම් පිටියම තෙතමරිත වෙලා තිබුණේ. ඒ අස්සේ කොහලි ව්‍යාජ පන්දුර කීමකුත් කළා. ඒ වෙලාවේ හරනම් මිනිසුරු ලකුණු 5ක් අපිට දෙන්න ඕන. හැබැයි එහෙම දුන්නේ නැහැ. අපි ලකුණු 5කින් තමයි තරගේ පරාද වුනේ. අර්ෂදීප් සින් පන්දුව අල්ලලා යොමු කරන අවස්ථාවක විරාත් කොහලි පන්දුව තමන්ගේ ළඟ තියනා විදිහට රඟපාලා රඟපෑමක් කළ සිද්ධිය තමයි මේ විදිහට නුරාල් ප්‍රශ්න කරලා තියෙන්නේ. ওই විදිහට නුරාල් චෝදනා කරද්දී ශකීප් කියන්නේ වෙනම කතාවක්. අපේ කණ්ඩායම් දෙකටම ඕනුනේ තරගයේ පන්දු අර 20ම සෙල්ලම් කරන්න. රැස්වෙන් පස්සේ පන්දු රකින කණ්ඩායමට තමයි අවාසි. ඒ නිසා අපිට සෙල්ලම් නොකර ඉන්න කිසි හේතුවක් තිබුණ නැහැ. මිනිසුරු දෙන තීරණයට අපි එකඟ වෙනවා මිසක් අපිට ඒවට බලපෑම් කරන්න බෑ. වේගවත් අර්ධ ශතකයක් ගහපු ලින්කන් ඩාස් රැස්වෙන් පස්සේ ඇවිත් දෙපාරක් ලකුණු දුවද්දී ලිස්සලා ගිහින් දෙවෙනි වතාවේ දුවද්දී දැවියාමකට ලක් වෙනවා. ඒකටත් තමන්ගේ ප්‍රතිකරුවා වැරදි කියලා තමයි ශකීප් කියන්නේ. ලින්ටන් අවුට් වෙන විදිහ අවාසනාවන්තයි. මම දන්නේ නැහැ එයා තනතිල්ලේ දිව්වද තනකොළවල දිව්වද කියලා. කොහොමුණත් තනකොළවල දුවන්නේ නැතුව තනතිල්ලේ දිව්වනම් ලිස්සන්නේ නැතුව දුවන්නත් තිබුණා. මම දැක්කේ අපිට වැස්සෙන් පස්සේ ගහන්න පුළුවන් ඉලක්කයක් තිබුණේ. කලබලුණු එකයි අද්දකින් නැතිකමයි නිසා තමයි පරාද වුණේ. ඒ ඉතින් ක්‍රිකට් වල හැටි. කොහොමුණත් කණ්ඩායම් දෙකම හොඳටම සෙල්ලම් කළා. ඔය විදිහට බංග්ලාදේශ නායකයා තමන්ගේ ක්‍රීඩකයන්ගේ වැරදිම දකිද්දි හිතෙන්නේ ශකීබ් IPL ගහන්න ආසාවෙන් ඉඳලා අම්මගේ කැමැත්තට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයේ දරන ක්‍රීඩකයෙක් වගේ. මේ වීඩියෝ දිනපතා බලන්නපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.